ගනිතය දෙද අස් විසිතුන නව පන්යාරුම්භය. හය කොලහස්සියලමු සේච ඇනලයින් සුන්තා යොත්සේ මුලු දව ඉනටම. පමිගෝග කණ්ඩය පොන්සඳාව අමතන්න නැතෝ වත්සෑ පාන්දිිටයක් ප්‍රපාතිේ. පින්ද ත දෙකයි පන්සේ හැට අතරයි අන්නෝ දෙකයි හැට නවය. දල්ෂාපුෂ්පකුමාරෝ. ඉති අද කතාව මෙම කෙල්ලෙක්කින්න. දසම කෙල්ල උදේ හැරන්නේෙ තමන්ගේඇගේ කිසිම ඇතුමක් නැතිව පාලුම පාල ගොඩනගල්ලින් ඉට මේ කෙල්ගේ ඇගේ ඇදුමක්ො ැතිවන තරම් කලින් දවස මේ කෙල්ලට මොනවාේදයක් වෙන්න නැ්ද. විිවාහගන්න අඩුමගාන කොල කෑල්ලක්න්නති මේ ාු ොඩනැගල්ල මේ කෙල්ලටලේටයන්න පුොළන් ද. මේ කතාවෙන් සමාජර දෙන පණ විඩේ මොකක්ද. හරඟපියන් සම්පූර්ණ කතාවට. ඇතවා රම්ඹබෙන කොට මොපිට පෙන්න්නන්නේ කලුවරේ පාරේ කෝල්ලෙක්ක යන කොල්ලෙ. ඉතින් මේ කොල්ගම මෙහෙම යනකොට එකතැනකදි අමුත්තක් දැනෙනවා. ඒ ළඟ නිදාාගෙන හිටපු මා අනුස්සේකුන් මොකක් කරිදයකට බයවෙලා වගේ දුවනවා. එතකොට තමයි මේ කොල්ල අදකින්නේ අමුත විදිට ඇඳගත්තු ගෑනු කෙනෙ ඒ ආපපු ගෑනු කෙනම් එත්තන හිටපු මානුස් ස එක්ට හනවා. මේඒකට හොඳටම් බයවන මේ කොල්ලක් එතැනින් දුවනවා. ඊට පස්සේ ආයෙත් තබිට පෙන්වන්නේ ඒ වගේම සිද්ධිය. එක ගෑනු කෙනෙක් ඒ අගේ කාරික දඟටයෙනකොට පෝනිික්කෙක්කන්නවා දකිනෝ. ඉතින් මේ ගෑනු කෙනඒ බෝනිික ගාවට ලන්වෙනකොටම මේ බෝනික්ක අ එතනින් නැදිල යනවා. මේ බෝනික්ක පස්සෙන් ගෑනු කෙනත් යනවා. එත්තකොට එත්තන වික්කාර විදිහයට ඇඳ ගත්තු ගෑනු ිකක්ත ක. මේ ගෑනු කෙනා ොඳට බයිවෙලා තුවන්න ගන්නවා. මේ විදිහෙට මිනිස්සු බය කරන්නේ ටීවි චැනල්ල එකක වැඩ කරන සෙට්ට එක. කාමිණී කියන්නේ මේ සෙට්ටිකඉන්න නාහටහන් ඇැති කෙල්ලෙ. ඉතින් මේයාල මේ කරන්න ප්‍රෑන්ක් වීඩියෝ එක. මේයල මේ වගේ මිනිස්සුම බය කරලා ඒව වීඩියෝ කරලා මේයාල චැනැල්ෙකි දදානවා. මේ විදිහයට බයකරපු අයට මේ කළේ ප්‍රෑන්් ක එකක් කියලා කියනවා. ඉතින් මේ විදිහෙට මෙයාල මේ ප්‍රෝග්‍රෑම් එක තිගටම කරනවා. දවසක් මේ සෙට්ටිකේ කෙල්ලික් වෙන කාමිණ ගෙදරඉන්න කොට කාමිණීගි අම්ම කාමීට කියනවා ඔය වගේ විකාර වැඩ කරන්න නැ තිව හො දෙයක් කරන්න කියලා. ඒවෙලාවෙටවKේ නිවස් කියන කෙල්ලෙක්ක පෙන්න්නලා අම්ම කියනව මේවිදියට සාරිියක් ඇැඳලා පිළිවලට ජොබ් එකක් කරන්න කියලා. ඒවෙලාවෙ කාමිණී කියන්නේ ඒයාය වගේ වැඩවඩ කැමති නෑ කියලත් සාරයන්ඳන්න අහස නෑ කියලලා. ඉතිං කාමිණීගේ මේ හිතුවක් කාර හැසනීම හින්දා කාමිනීගි අම්ම කාමිණි ගැන ගොඩක් බයින් තමයි ඉන්නේ. මේ විදිහෙට කාමිණීට අම්ම හැමදාම කොච්ච රපදෙස්දුන්නක් ඒ වගෙන් වැඩක් වුණේ නෑ. ොකද කාමිණි වින්නෝද කාමිචරිතයක් හිල්ලා. දවසක් කාමිණීඇතුනු සෙට්ටිකට වැඩකරම තැනී වෙනත්තනකට යන්න වෙනවා. මේහින්ද මේ ආයත්තනේ වැඩකරනවාය මෙතන තියෙන බඩුවස් කරන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවෙයාර් සෙට්ටිකේ ගෞර කියන කෝල්ලා අලුත්තෙන් වැඩටපු කොල්ලෙක්ට එයාලෙකරපු බ්‍රෝගෑම් එක ගැන විස්තර කියනවා. මේ වෙලාවෙ මෙතැනට සුකුමාර්යනවා සුකුමාර් කියන්න එෙඩන් අර සෙට්ටකේම එක්කෙනෙ ඉතින් ගෞඩි සුකුමාරෝ දැකල හිනා වෙනවා. ඊට පස්සෙ අර ආනු දෙෙන්නාපු කොල්ලට පාලන සිීද්ධියක් කියන්න ගන්නවා මේ ප්‍රෑංක්ෂෝ එක කරපු ගෞරී සුකුමාර් කාමිණී එකට තමා ඉඳල තියෙන්නේ. මෙහෙම ඉන්නකොට සුකුමාට කාමිණී ගැන ලෞ එකක් ඇතු වෙලා තියෙනවා. දවසක් අවුරුත් නැත් තැනකදි සුකුමාර්කාමිීට ප්‍රපෝස් කරනවා. මේකයි යාලගේ යාලුව සෙට් එක දකිනවා. කාමිනි සුකුමාට්ට හොඳටම බනිනවා. කාමිනිීගෙන් බේරෙන් ඕනහින්ද? ඒවෙලාවෙ සුකුමාර් කාමිණීට ප්‍රෑන්ක එකක් කලේ කියලතන බේරෙනවා. පහොද කාමිණී ජැනී ඉන්න තැනත යනවා. ජනී කියන්නේ කාමණී ගිහඳම ඇයාලළුවවා. ඉතින් ගෙනී නිියවස් කියනෙක තමයි කරන්නේ. මේ වෙලාවෙ කාමිණී ජැනීට කියන්නේ නිියවස් කියනකට පච්චර හැඩවෙන්න ඕනිද කියලා. ඒ වෙලාවෙ ජැනී කියන්නේ නිියවස් කියනෙක ගොඩක් කමාරු දෙයක්. මොකදඒක සජිවි වැඩසටහනක් කින්ද කියලා. කාමිණී මේ වෙලාවෙ ජැනීට කියනවා එයා සාරිියන්තින්න කැමති නෑ කියලලා ඒ නම් ඔයා කැමතිකක් කැන්දගෙන කියන්න කියලා ජැනී ඒ වෙලාවෙ කාමිණීට කියනවා. කාමිනියතකොට කියනවා මමනං ඕනි ඇතුමකට ලස්සනයි. ඇඳම් නැත්තුව ගොඩක්ම ලස්සනයි කියලා. ජැනී මේ වෙලාවෙට කියනවා හරි එහෙනම් ඇදුම් නැත්තුව කරන්න කියලා. කෝම හරි ටික වෙලාවකට පස්සේ මේයාල වැඩකරනටේ වි චැනල්ලකේ බුස්ඇැවිත් ජනීව හොයන්න ගන්නවා. ටයිම් එකත් හරි නිසල් මේ වෙලාවෙදි කාමිණී නිවස් කියන ඉදිරිපත්වෙනවා. මේ වෙලාවෙ බොස්සේකට කැමතිවෙන්න නෑ. ඒත් ජැනී නැතිහින්ද කාමිණීට මේ අවස්ථාව හම්බෙනවා. ක්ගාල සාරිය කුත්තැඳ ගෙන කාමිණී නිියුස් කියන තැනත යනවා. කාමිණි කවරුත් හිත්තුව නැති විදිහට හොඳට වැඩ සටහන කරගෙන යනවා. මේ වෙලාවෙ කාමිනී යාළුවෙකුට ඊ කරලා කියනවා, කාමිණීගේ අම්මට කෝල්ඩ එකක් දලා නිියවස් බලන්න කියලා. ඉතින් මේ වෙලාවෙ කාමිණීගේ අම්මා කාමිනීව දැක්ල ගොඩක් සත්තට වෙනවා. මේ වෙලා වෙද්දි ජනෙක් කැන. ජැනී ෝස්ූමිකට ගියාට පස්සේ කවරහරි ෝෂරුම්ම එක දුර ලොබ් කරලා. ඒ හින්න තමයි ටයිම් එකට ජනීට එන්න බැරිවෙලා තියෙන්නේ. ඉතින් ඒ දාදවස්සේ රෑ කාමිණීගේෙක් බෞද්ධේ පාටයකහින්දා අල අයිගුණ බිල්ඩි මේ ඒයාලගේ අයතනින් තිබුණතැෙන බොම කියන කට්ටිය කතාාවෙනවා. ඉතිං එයාල බඩුත් අරගෙන පෑඒ බිල්්ඩිට ගින් බොනවා. මේ වෙලාවේ කාමිණීගේ අම්මගෙන් කාමිණිට කෝල් එකක් එෙනවා. දැන් හොඳටම රෑවෙලා මොකද කරන්නේ මං ඔයාට කෑමත් හැඩුවක් කියලා අම්ම කියනවා. කාමිණී කියනවා යාළුවත් එක පොඩි වැඩක් තියෙනවා එනරෑාවේ කියලා. කාමිණී කතා කරන විදිියෙන් අම්ම හොයාගන්නවා කාමිණී බීලා ඉන්න කියලා. මේකට අම්ම කාමිණීට හොඳටම බනිනවා. මේ වෙලාවෙරි තමයි කියන්නේ අම්ම ගැන හිත්තල අද ජෙනී වස්රෝමි ගියපුවෙලාව එ අ් වොස්සුම් එකේ හිර කරලා එයාට අවස්ථාවක් ගත්ත නිියස් කියන්න කියලා. මේක ඉත්තන හිතපුහැමෝම අහගෙන ඉන්නවා. ජෙනිත් මේ වෙලාව මෙතන තමයි ඉන්නේ මේවෙලාවෙ කාමිණී ජනීට කියනවා ඒතමන්ට නිියුස් කියන්න බැකව්ව න්දයිහෙම කළේ කියලා. ජැනී මේ වෙලාවෙ කාමීට මට අක්කරලාබෙනවා ඒයාකිව ඇඳුම් නැතුව නියවස් කියන්න කියලා. ඒ වෙලාවෙක් කාමිණී ඇඳගෙන හිටපු ඇඳුම් එකින් එක ගලවන්න හදනවා. මේවෙලා වෙත්තන හිටපු කෙනෙක් කාමිනීගි තීශෂර්් එක කාමණහිට දීලා ඇඳගන්න කියනවා. ඊට පස්සේ තමයි හැමෝටම මරු වැඩේ වෙන්නේ. මෙයාල හැමෝම එකක විදියරෝපනයිලපේන්න ගන්නවා මිත්තන හිටපු කොල්ලෙක් බීපපුඒට හොඳටමත්තෙ. කියල මොනහරි දාලා තියෙනවා කාමිණීීමීරෙලාවෙ ගොස්ෂූම එකට යනවා ඊට පස්සේ කාමිණීට නින්ද යනවා කාමිනිියුද්දේ හැරෙනකොඩ කාමිණීගේ එක ඇඳුමක්ව නැතුව තමයි ඉන්නේ. යාල්වෙෙක්වත් පේන්න ඇත්ත නෑ කාමිණී කීපවත්තාවක් මෙලියටයන් උත්සහ කරත් තමන්ගේ ඇඟවහගන්න දෙයක් හෙවවත් කිසි දෙයක්හම්බෙන්න්න නෑ කාමිණී යාළුවන්ට කෝල්ගන්න ට්‍රයි කලත් පෝර්ණ එකේ සල්ලිත් නැ. මේ වෙලාවෙ තමයි කාමිණ කෑමෝඩල් කරන තැකට කතා කරන්න. ඉතින් මේ ඕඩරකත් අලන් කෙනෙක් කෙනවා. කාමිණී දොරළඟට වෙලා පොල්ලකුත් අතේතියාගෙන ඉන්නවා. මේන මනුස්සයට ගහල ඇඳම්ටික ගන්න. එහෙම හිත්තාගෙන කාමිණී දොර ඇරයාම දිලිවරි කෙනල්ලේ පෙරාගෙන වැටෙනවා. කාමිණී මේ ආපු කෙනගේ ඇඳුම් ගලව ගන්න යනකොට අඳුරගන්නවා මේ ඉන්න කෙල්ලක් කියලා. මේ ලේ පෙරාගෙන වැටුණ කෙල්ල එක පාරටම කාමිණිගයතින්නල්ල ගන්නවා. මේ වෙලාවෙ කාමිණීට එතනින් හඩක්ක එනවා. අතේ තිබුුණු පොල්ලවෙන්නර් බිම වැටිලඉන්න කෙල්ල ගියලුවට ගහලා කාමිණී හැගෙනවා. මේවෙලාවෙ එතැනටෙන මිනිස්සු දෙන්න මේක දෙ කලා පොලිසියට කෝල් කරනවා. බිම වැටිලා හිටපු කෙල්ල එහෙමම හොස්පිට්ි ලරගෙන යනවා. මෙතනට පොලි සාරක්ෂාවත් ධානවා. මේ වෙලාවෙ එතන හිටපු. පොලිස් නිල ධාර්ශයට කෝල එකක්ගෙනවා. එතනින් දෙන්න කියලා. මේ පොලිස් නිල ධාරියා එතනින් ගියාට පස්සේ කාමිණියලියට එනවා. ඒත් බල්ලෝ පස්සෙන් පන්නන්නාපු නිසා අපව් හිටපුතනටම කාමිණී දුවගෙන අයමු. මේ වෙලාවේ කාමිණී දකිනවක් කොළ වගේයක් තියෙනවා. මේකෙන් කාමිණී තමන්ගේ ඇඟවහගෙන එලියට එෙනවා. ඒත් හොඳටම වැස්සහින් ද කාමීටෙලියට යන්න විදිහත්නේ. මේ වෙලාවෙේ කාමිණීට පුළුවන්න එනවා පොලිසින් එතන ගහල තිබුණ පොලිතෙන් පටිහොයා ගන්න. මේකත් පටලවගෙන කාමිණ ගේත්තකෙන් එලියට එනකොට එතන මනුස්සෙක්ඉන්නවා. මෙ මනුස්සයගෙන් දාගෙන ඉන්න රේෙන් කෝට්ටක කාමිණි ඉල්ලනවා. ඊට පස්සේ කාමිණීට ඇඳොන් වගේ අද්දීලා ඒකනා අයතන යෙනවා. කාමිණීට ආපව් හම්බොන ඇඳුම් කාමිණීගෙමයි. ඉතින් කාමිනිියර මනුස්්‍යාව අල්ලගන්නවා. ඒ වෙලාවෙේ හොයාගන්න පුළුවන් වෙනවා. කාමිණීට මේ දිලිවරි කැල්පු කෙනාමයි කියලා. ඊට පස්සෙ තමයි කාමිණීට මෙහෙම කරන්න හේතුව දැනගන්න පුළුවන්වෙන්නේ. කාමිණී දවසක් ප්‍රෑන්්ටිකක් කරලා තියෙනවා. මේ කෙල්ල එක් සෑමිකක් ලියන්න ගම ඉඳන්නගරට ආපු කෙල්ල. මේ කෙල්ල පාරියනුකොට කාමිණී ලේතෙරාගෙන බිම වැටිලු ඉන්නව දැකළ තියෙන. ඊට පස්සෙ කට්ටියගේ උදව්වල් එදා කාමිණීව හොස්පෙටුගෙනියන්න හදනා. මේ වෙලාවෙ කාමිණයේ කෙල්ලට ෆ්‍රෑන් ක එකක් කලේ කියල කියනවා. එදා මේ කෙල්ලට එක් සෑම්ලියන්න බැරිවෙන්වා. තවදවසක මේ කෙල්ලගේ අම්ම කලන්තෙදාලපාර වැටෙනවා. මේ කෙල්ල කොල්ලෙක්්ගෙන් උදව් විල්ලුවාම ඒ කොල්න්න ප්‍රෑන්කිිකක්ද්ද කරන්න කියලා යනවා. තමන් කරපුඒ වැඩවලින් මිනිස්ස මෙච්චර පීඩා විඳනවා කියලා කාමිණීට දැනගන්න පොළුවන් වන්න. ඉතින් කාමිණී අවසානෙදි ඒ වැඩ සටහන වෙනුවට රටේ වැරදි කරන පුද්ගලයින් මාධ්‍යතුළින් සමාජයට හඳුන්මලා දෙෙනවා. එදා තමන්ගේ හීනේ ෂ් කරගන්න බැරිවුණ කෙල්ල මේ පාරේක්ෂන්නකට මූුණ දෙනවා. මේ ෆිල්ම් එක මේ විදිඇටීවර වෙනවා. ඉතින් මේක ඉන්දිය අවිනිර්මාණය වුණ දෙයක් වොනත් ලංකාව අපිට මේක වැදගත්වෙන්නේ අද බහුතරයක් සෝෂල් මාධ්‍යවල මේ වගේ ෆ්‍රයෑන්ක් වීඩියෝ දෙැකගන්න පුළුවන්. තමන්ගේ විනෝ දාංශයක්හිද තව කෙනගේ ජීවිතයක් මේ වගේ නැතිවෙන්න පුළුවන්. ඉතින් මේ ගැන අවධානයක් දීලාක් ඒ වගේ ප්‍රෑන්ක් වීඩියෝ කරනව නම් කාටත්්‍යහප තක් පෙනවා කියල තමයි මාගේතන්නේ.